අයිබෝන් ඔබ සියලු දෙනාටම ඉතින් බොහෝ දිනක අහපු ප්‍රශ්නයක් තිබෙනවා වර්තමානයේ නිරෝධායනයේ නීතියට මොකද වෙන්නේ විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මේක වෙනස් වුණාද කියන මේ ප්‍රශ්නේ බොහෝ දිනක ඇහුවා ඉතින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් වෙලා තිබෙනවා ඉතින් මේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව ඔව් විදේශගත ශ්‍රමිකයන්ගේ නිරෝධායනයේ නීති වෙනස් වීමක් සිදු වෙනවා කියලා තමයි මෙහි තිබෙන්නේ ඉතින් මීට ප්‍රධානම හේතුව තමයි අප්‍රේල් මාසයේ මේ අවුරුදු මාසයේ මේ උත්සව සමයේ අපේ ලාංකිකයන් හැසිරුණ ආකාරය. ඉතින් මේ හැසිරීමත් සමග කොවිඩ් වර්ධනයක් වෙලා තිබෙනවා. ඉතින් විවිධ වූ ප්‍රදේශයන් ලොක්ඩවුන් කරනවා. මේ කුරුණෑගල විවිධ වූ ප්‍රදේශයන් ලොක්ඩවුන් කළා තිබෙනවා මේ වෙන විට. ඉතින් ලංකාව ඇතුලේ හොස්පිටල් වල මේ රෝගීන් සංඛ්‍යාවත් වැඩිලා තිබෙනවා. ඉතින් නැදන් සංඛ්‍යාව මදි වෙයි කියලා මේවත් වැඩි කරගෙන යනවා. ඉතින් මේ ආකාරයෙන් විවිධ වූ ක්‍රියාමාර්ගයන් ගනිමින් ඉන්නවා. මේට ප්‍රධානම හේතුව තමයි මා කලින් කී ආකාරයෙන් අපේ මිනිසුන්ගේ හැසිරීම රටාව මේ අවුරුදු සීසන් එක තුළ. ඉතින් අපි හොඳ ආකාරයෙන්ම දැක්කා කොහොමද හැසිරුණේ කියලා. මේකට අපි සමම වගකීමක් වගකියන්න ඕනේ. ඒත් එක්කම මෙහිදී තව දෙයක් කියන්න ඕනේ. මේ තීරණය අරන් තිබෙන්නේ ජනාධිපතිතුමා විසින්. ජනාධිපතිතුමා මේ තීරණය අරගෙන තිබෙන්නේ මේ කොවිඩ් වර්ධනය අවම කිරීම සඳහා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නාරච්චි මහත්මියත් මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙනවා. විශේෂ කාර්යසාධක සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවය නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් නියෝජනය කරලා තිබෙනවා. ඉතින් මෙහිදී විශාල වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා කොහොමද මෙය වළක්වා ගන්න මේ ව්‍යාප්තිය කියන එක. මෙහිදී විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් උත් අවසාන කරුණු වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ විදේශයන් හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම. විශේෂ නීති සකස් කිරීමක් තමයි සිදු කිරීමට යන්නේ. ඉතින් මේ නීති සකස් කිරීම මොන නීතියක් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් බොහෝ දුරට මේ නීතිය අපිට සිතන ආකාරයෙන් නම් අර කලින් තිබ්බ නීතිම නැවතත් ඇප්ලයි කරයි කියන එක තමයි මට නම් සිතෙන්නේ. ඒ කියන්නේ දවස් 14 නිරෝධායන හෝටලේ, දවස් 14 නිරෝධායන මධ්‍යස්ථානයේ, දවස් 14යි මේක ක්‍රියාත්මක වෙයිද කියන මේ ප්‍රශ්නේ තිබෙනවා. කොහොම වුණත් අපි බලන්නෙමු කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා. ඉතින් අපි විශ්වාස කරන මේ හැමෝටම හොඳක් වෙන දෙයක් තමයි සිද්ධ විය යුත්තේ කියන එක. ඉතින් අපි දැක්කා ඕමානයේ සම්බන්ධයෙන් ගත්තොත් ඕමානයත් දැන් නිරෝධායන ක්‍රියාවලියක් යනවා. ඕමානයට එනවා නම් ඇප්‍රූවල් එකක් ඕනේ. මේ වගේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඉතින් විවිධ රටවල් නැවතත් මේ කොරෝනා වලට මේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නැවතත් පිළියම් යොදමින් ඉන්න අවස්ථාවක් මේක. ඉතින් විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපේ ලාංකිකයන් සම්බන්ධයෙන් බොහෝ දෙනා ආවා. නමුත් තවමත් එන්න ඉන්න අය ඉන්නවා. ඉතින් මේ නීතියම් කිසි වෙනසක් සිදු වී තිබෙනවා, සිදු වෙමින් පවතිනවා. බොහෝ දුරට අද දිනේ හෝ එට දිනේ මේ වෙනස් වීම කුමක්ද යන්න තීරණය කරයි නිවේදනය කරයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අනිවාර්යෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ටිකට් ඔබ දැනටම බුක් කරලා තිබෙනවා නම් අපි ඊයේ දිනේදී වීඩියෝ එකක් කරා. මේ සම්බන්ධයෙන් ඔබට දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. යම් කිසි හේකින් ඔබට කැන්සල් කිරීමට අවශ්‍යයි නම් ඉතින් මේ තමයි අද මට දීමට අවශ්‍ය වූ පණිවිඩය. ඔබගේ යහළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා හැමෝම දැනුවත් වෙන්න ලංකාව ඇතුලේ කුමක්ද වෙන්නේ, ඉස්සරහට කුමක්ද වෙන්නේ යන්නේ කියලා. ඉතින් ඔබට සුබ දවසක්.